ශ්‍රී ලංකා හෝස් විදිහට මට අහන්න කියන්න වචන නැති වෙන තරමට මේ පර්ෆෝමන්ස් එක ඒ තරම් අග්‍රගණ්‍ය වුණා කෝච් ප්‍රදීප් ඔබට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙවැනි අති දක්ෂ දරුවන් ව මේ විදිහට ට්‍රේන් කරලා මේ ජාත්‍යන්තර වේදිකාවේ මෙහෙම දෙයක් අපිට අහන්න දකින්න ඉඩ සැලසුවට ගොඩාක් ස්තුතියි කියනවා අපි හැමෝම කෝච් හර්ෂණ මට මුලින්ම අහන්න එපාද නෑ අහන්න අහන්න මේ වගේ මේ ටැලන්ට් එක මේ හැකියාව සහජයෙන් අපිට ලැබෙන හැකියාව වගේම අභ්‍යාසයෙන් අපි පුහුණු කරන පුරුදු පුහුණු කරන හැකියාවන් කියලා කියන එකත් ඒ වගේම වැදගත් සහජයෙන් ගෙනවා වගේම yes පුහුණුව කියන එක පුතේ හොඳටම පෙන්නන්න පුළුවන් පර්ෆෝමන්ස් එකක් මෙන්න මේක ඒ කියන්නේ ඕගොල්ලෝ උප්පත්තියෙන් අරගෙන එනවනේ හැකියා එහෙම නැතුව මේ මේ සින්දුව කියන්න බෑ මේ සින්දුව කියන්න නම් කවුරු හරි කියලා දෙන දෙයක් එතකොට ඒකට එකතු වෙන දෙයක් ඕගොල්ලෝ ගොඩනගා ගත යුතුමයි තනි තනිවම
ගෙදර දොරේදී වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඒක තමයි පුහුණුව කියන්නේ පුහුණුවට ඔයගොල්ලෝ එකතු කරගන්න දේවල් ඔයගොල්ලෝ මේ විදිහට ප්‍රකාශනය කරනවා මේ වගේ තැන්වලදී එතකොට තන පැත්තකින් තියමුකෝ මේක ඊටාම වැදගත් තැනක් මේ මේ වගේ තැනක ඔය වගේ වැඩක් කරන්න සෙල්ලම් නැහැ ඒ කියන්නේ ගායනය ගැන මට කතා කරන්න ගියොත් මට අකුරු ගලප ගන්න බෑ සහ වාට වගේ මට වචන නැති වෙනවා ඒ නිසා මම ඊට වඩා ප්‍රශ්නටත් ගැලපෙන්න මේ කතා කරන්න පුතේ පුදුම රහයි හරියට දැනුණා ඒ කියන්නේ මම නැගිටලා ගියත් ඒකයි මට එච්චරනම් කෝච්ට කොහොමදද කියලා ඒ කියන්නේ මේ සින්දුව ලේසි ගායනයක් නෙමෙයි කලින් කිව්ව වගේම මේ මේ ගීතය තියෙන්නේ ඉතා ඉහළ ස්වර ස්ථානවල මුල සිට අග වෙනකන් ඒ කියන්නේ ඒක ගයන්න හැකියාව විතරක් මදි අභ්‍යාසය විතරක් මදි ප්‍රැක්ටිස් එක විතරක් මදි ඕගොල්ලෝ gifted ඕගොල්ලන්ගේ talents ඕගොල්ලෝට තෑගි විදියට ලැබිච්චා ඒ නිසා මං හිතනවා යම් යම් තැන්වලදී යම් යම් විදිහකට ඔයාලට හිතුණා නම් මොන හරි අඩුපාඩු වුණා කියලා එහෙම උනේ නෑ පුතේ ඒක ඒක සාමාන්‍ය දෙයක් හැබැයි මම දැක්කා ඉතා තියුණු voices ඉතා රස melodious variations ඒවා I think ඇහෙනකොට ඉන්න බෑ ඒක ඇත්තටම මං ආසයි ඉන්දියාවේ ශිල්පීන් හරි කවුරු හරි මේ සංගීත ශාස්ත්‍රයේ නැති කෙනෙක් වුණත් හරි කමක් නෑ ඕගොල්ලන්ට මේ ගැන යම් කිසි හෝ ආශිර්වාදයකින් ඔයාලට සුබපතනවා මම ඒකට ඉතාම කැමතියි මොකද මේ අපේ ජාතියනේ මේ අපි සිංහල අපි ගයන්නේ අල්ලපු රටේ ඒගොල්ලන්ගේ ගායනාවක් ඉතින් ඒකට අනිවාර්යෙන් එහෙම එකක් එන්න ඕනේ වගේ එකක් මට දැනුණා සුබපැතුම් ඔයගොල්ලන්ගේ අනාගතයට ජයම වේවා පුතේ Thank you coach for that coach Resha දැන් මේ මම තාමත් මුමුණනවා හිතෙන් මේ මේ පුතාලා තුන් දෙනා මේ මේ මම හිතන්නේ කෝච් ප්‍රදීප් ලොකු අභියෝගයක් මේ ගීතය තුනට බෙදන එකත් හරි අමාරුයි මොකද මේ ගීතේ හරි රස තැන්නේ තියෙන මුලේ ඉඳලා අගටම තියෙන පුදුම රසක් මේ ගීතය ඇතුළේ තියෙන්නේ. ඒ කියන්නේ මේ අහගෙන ඉන්න බෑ මේ මේවා නිකන් පුදුම මොනවාද වෙනවා ලේ ඇතුළටම දැනෙනවා මේ ගීතය. එතකොට මේ පුතාලා තුන් දෙනාම මට වචන මතක නෑ तरसे के कब तक प्यासी नजरिया प्यासी नजरिया बरसे के कब मेरे आंगन बदरिया आंगन बदरिया ओ छोड़ के आजा तोड़ के आजा दुनिया जा तुझको पुकारे मेरे गीत रे मेरे गीत रे ओ मेरे मितवा मेरे मीत रे आ जा तुझको पुकारे मेरे गीत रे मेरे गीत रे ओ मेरे ඒක දැනුණා ඒ කියන්නේ තුන් දෙනාම ඒ රස තැන් හරිම ලස්සනට ගායනා කරා තුන් දෙනාම මම සුබ පතනවා පුතේ තුන් දෙනාටම මට කියන්න දෙයක් නැහැ ඉතින් ඕගලන්ගේ හැකියාව දිනෙන් දින වැඩි වෙන්න ඕනේ ඕගලොන්ට මං හිතනවා ඉන්දියාවේ ඉන්න දක්ෂයොත් එක්ක කරට කර සටන් කරන්න පුළුවන් ඒ හැකියාවන් එක්ක Thank you coach for that coach නදිනි ඉතින් මේ පුතාලා හරිම වාසනාවන්තයි මේ වගේ මෙරිමිතවා වගේ ගීතයක් ගායනා කරන්න ඒ වගේම කෝච් ප්‍රදීප් ඒ සිලෙක්ෂන් එක හොඳටම කරලා තියෙනවා මොකද පුතාලා තුන් දෙනාගේ වොයිසස් එක්ක ඒ කැපැසිටි එක අඳුරගෙන ඒක විශ්වාස කරලා තමයි කෝච් ප්‍රදීප් ඕගලොන්ට දෙන්නේ ඉතින් ඒ විශ්වාසය මම හිතනවා ඕගලෝ ජයගත්තා කියලා මොකද ඒක අභියෝගයක් මේ ගීතේ ගායනා කරන්න ලේසි නෑ
හැබැයි පුතාලාගේ වයසට මේ කරපු අභියෝගයට මං හිතන්නේ මං හිතන කෝච් ප්‍රදීප් ගොඩාක් සතුටු වෙනවා ඇති එයාගේ පුටුවේ ඉඳලා මොකද ඒ අභියෝගය හොඳට කරාම ඒ කෝච් කෙනෙක්ට දැනෙන ආඩම්බරේ කියලා නිම කරන්න බෑ සහ ඒ ආදරය පුරුදු කරන එක මොකද අපි බ්ලයින්ඩ් ඔඩිෂන්ස් වල ඉඳ ගන්නවා වගේ නෙවෙයිනේ නටාෂා මේ දරුවන් ගැන තියෙන හැඟීම තව තවත් වැඩි එතකොට මේ දරුවෙක් අයින් කරන්න කිව්වහම දැනෙන හැඟීමත් කෝච් කෙනෙක්ට හරිම අමාරුයි. ඉතින් මම දන්නවා කෝච් ප්‍රදීප්ට කොහොමටත් අමාරුයි දරුවන් අයින් කරන්න. හැබැයි මේ වගේ ටැලන්ට්ස් දකිනකොට තවත් ඒ ඩිසිෂන් එක ගන්න අමාරු වෙනවා. ඉතින් හරිම ෂෝක් කියන්න ඕනේ. ඔයාලගේ ඒ ටැලන්ට් එක හරිම ෂෝක්. ඒ වගේම මොන තීරණයක් ආවත් මම දන්නවා ඔයාලට ලෝකයක් දිනන්න පුළුවන්. මම හිතනවා මේක තමයි හොඳම ප්ලැට්ෆෝම් එක ග්ලෝබල් ස්ටේජ් එකක් දිනන්න පුළුවන් හැකියාවක් ඔයාලට තියෙනවා. ඉතින් දැන් අර අපිට තියෙනවානේ මාර අභිමානයක් නටාෂා. ඉදිරියේදී ජෙනරේෂන් එක ගැන බය වෙන්න දෙයක් නැහැ. ගොඩාක් අතිදක්ෂයි. සහ මේ වොයිස් කිඩ්ස් වලින් මම හිතනවා මේ ජෙනරේෂන් එකට ගොඩක් ගීත යනවා සහ මේකෙන් ලොකු පෙරලියක් වෙයි. ගීත යන්න ඒ પરම්පරාවට සහ පුතාලා ඒ දෙක කරනවා. ඉතින් පුතාලා ගොඩාක් ආඩම්බර වෙන්න ඕනේ මොකද මේ ස්ටේජ් එකට එන්න ලැබුණේ පුතාලට ඉස්සෙල්ලාම ඒ දේ පුතාලා පෙන්නනවා සහ ඔයගලා අනිවාර්යෙන්ම හොඳම හොඳ ගායකයෝ වෙනවා සහ ගායකයෝ වෙලා ඉවරයි. Thank you, Coach. Coach Pradeep, emotions dasa dahas ganana kekka oba hari peedanayakata pat vela inne. Dakshatavayan idiriye. Vishwasa karanna amaru dakshatavayan idiriye. E gayanawan idiriye. Mama godak emotional wenawa. Eka mata nawattanna amaru. Uthe man mage battles wala mage team wala battles wala मगे अस दिखट खांदुलू गिना भी उगल लगे बैठ ले एक 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 मगे राटे मे वगे दक्षो इन्न वाने केला ए दानिच्च सातुट ए तेक्कम दुके कोटे से गुत्ती है ना है भाई यार सातुट वैडी ए तेक्कम आपी क्यू आपी कता करा दी टीम में कक्की देर पुते අපි ඉන්දියාවට චැලෙන්ජ් කරන්න පුළුවන් අපේ ටැලන්ට්ස් තියෙනවා කියන එක පෙන්නමු කියලා. ඒක ඕගොල්ලෝ පෙන්නුව පුතේ. මට මාර සතුටුයි පුතේ. මාර සතුටුයි. මෙතෙන්ට සතුටුයි. ඇත්තටම. කෝච් ප්‍රදීප් තවත් මුකුත් අපිට කතා කරන්න ඉතුරු වෙලා නැහැ. දැන් ඇවිත් තියෙන්නේ ඒ හැම අසීරුතාවයක් මැද්දෙම ඔබට තීරණය ගත යුතු වෙලාවයි. දැන් ඔබේ තීරණය මොකක්ද මේ අති විශිෂ්ට තරඟකරුවන් පුංචි තරඟකරුවන් තිදෙනා අතරින් මොන අති දක්ෂ තරඟකරුවද අපිට සිං ඔෆ් වටේදී දැක ගන්න ලැබෙන්නේ කියලා ඔබ තීරණය ගත යුතු වෙලාවයි ඉතින් මට එකම දෙයක් නිසා මට දුකක් නැහැ මොකද ඔයගොල්ලෝ හැකියාවන්ගෙන් අඩු කට්ටිය නොවන නිසා ඔයගොල්ලෝ තමන්ගේ පාරවල අනිවාර්යම ගමනක් යන නිසා ඔයගොල්ලන්ගේ ඔරිජිනල්ස් කවදා හරි එනකන් මම බලාගෙන ඉන්නවා පුතේ මම බලාගෙන ඉන්නවා මට මේක හරිම අමාරු තීරණයක් නමුත් මේ පුටුවේ ඉන්න නිසා මට මේ තීරණය ගන්න වෙනවා මම මාර අමාරුවෙන් ඉන්නේ ඇත්තටම මට කරන්න පුළුවන් දෙයක් මට තියෙනවා නම් පුතේ මම ඔයගොල්ලෝ වෙනුවෙන් අනිවාර්යම කරනවා මොකද මේක ඔයගොල්ලෝ වෙනුවෙන් අනිවාර්යෙන් කරන්න ඕනේ මේකෙන් ඉස්සරහට යන කෙනාට නෙමෙයි මේකෙන් ඉවත් වෙන කවුරු හරි ඉන්නවා නම් මට ඔයගොල්ලන්ගේ වොයිසස් වලට මොන හරි කරන්න පුළුවන් නම් කම්පෝස් කෙනෙක් විදියට මම මේ දේක අනිවාර්යම කරනවා පුතේ ඒක මම කියන්න ඕනේ මම ඉදිරියට ගෙන යනවා මේ තරගයෙන් විතරක් මේ ගලංග අනාගතේ නෙමෙයි මේ තරගයෙන් විතරක් ඉදිරියට ගෙන යනවා ඉසර පුතාව ආව congratulations
අර කිව්වා වගේ මේ තීරණේ තමයි මගේ බැටල්ස්වල මේ වෙනකන් මම ගත්ත අමාරුම තීරණය. ෂහේන් සමෝත් පුතාවලා මාරම දක්ෂයි. ඔය දෙන්නගේ ඉදිරි ගමනදී මම අනිවාර්යයෙන්ම ඉන්නවා. හරිද? ඒ වගේම වේරියේෂන් ගායනේ ඉතාම ඉහළ තැනක ඉන්න පුතෙක් චාවුංගා මේ තුජේ කියලා මම පොඩි පාඩමකුත් එතන කියලා දුන්නා. ඒ නිසා ඔයගොල්ලන්ගේ ටැලන්ට්ස් මෙතන ඉවරෙන්නේ නැහැ පුතේ. මම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. ඒ නිසා ඒ ගැන හිතලා මට ටිකක් සතුටු වෙන්න පුළුවන්. අපි ඉස්සරහට සෙපින්න බෑ ඔහුම කියන්න බෑ පුතේ එහෙම කාටවත් ඔන් බෙස්ට් ජයග්‍රහණ ඔය දෙන්න මෙයා ෆුල් සිංගින් හැමෝට බෑනි ජයම වේවා ඔගොල්ලෝ දෙක අපි ඉන්නවා කෝච් ඉන්න ඔයාගේ ඔයාලගේ සුපර් බෑන් දෙන්නම සුපර් ටැලන්ටඩ් වොයිස් දෙන්නෙක් නේ සුපර් ටැලන්ටඩ් වොයිස් දෙන්න කවදා හරි ලොකු තැනක ඉන්නකොට අපිව බලන්න නේදනේ ඕ අනිවාර්යයි කොහොමද මේ පර්ෆෝමන්ස් එක මේ වගේ පර්ෆෝමන්සස් දිගටම බලන්න කැමති නම් The Voice Kids Sri Lanka YouTube channel එක අමතක නොකර මේ දැන්ම subscribe කරන්න